ජනතති පති හ ට ජා ප ව පි බඳවත් ඒ වගේ ්‍රසි ක එකක් බන්ද ත හ කර. අපි ල මේ සීල දව සත්්‍යවවිද ජෝතිව්‍රේදය අනුව මේ පොතරම්දුරට සත්්‍යයද කියන කාරණය හැබැයි ඔබට අපි අවස්නදමතුමාගේ ද වර්තමාන ජනාතතුමාගේ ගැන කියනකොට දැන්කවා දනු ලක්නය කියලා. කාල සරපයෝගිකුත් එතුමාට තියෙනවා කියලා ඒත් මතු කර පයවතුමා හොඳද ස්තුතිවන් දෙෙනවා මේ කාලසර්පයෝගී කියන්නේ කාල කියන්නේ රාහුට සර්ප කියන්නේ කේ තුට මේ අපි ඉප දෙනකොට වි ප්‍රණය ලෙක්්‍රසික මැතිතුමා මීන ලක්නය කියලලමයි කියන්නේ මීන ලක්නේ ලංකා ඉතිහාසේ එකම එක රජ කෙනෙක් රජවනා කාලිදදාස කියලා. උදේ ඔටුන්න දැම්ම හවසගෙලෙව. මින ලක්නකාර අයට මේ රට ගැලපෙන්න්නේ නෑ හරියට. අයිවන් සූදල්සක් හවේ අද ලක්නිටවී හර හාට විශේෂූ මාතෘකාවක් ඔබත් එක්ක ගනුදනු ත්ක හෙම නැත්තම සංවාධාත්මක අද දවස්සේ කතා කරන්න සූදානම් අපි මිනිසුන් වශයෙන් ගත් කල උපතේසිට මරණය දක්වා අපිට බද්ධවන අපිට මුණගහෙන අපි ස්වාගෙනන කාරණාවක් පිළිබඳව අද අපි කතා කරන්න සූදාරම්.ඒවගේම තමයි මේ විශෂේත්‍රයේ පිළිබඳව කතාකරොත්හෙම අපිට දහස් ගණනක අතීතයකට යන්නට සිද්ධ වෙනවා එදා අතීතයේ අපි කිවත්ෙම මිසරය බැබිලෝනිියාව වැනි රාජ්‍යන් තුළ මේ විශේ පිළිබඳව ඉතාමත්ම පුළල්ුව කතා කර එවන් අතීතයක් අපට මේ විෂය සම්බන්ධයෙන් තියෙනවා. අදටත් නොනැත්සී පවතින මේ ශේත්‍රය පිළිබඳව අපි හිතුව කතා කරන්ත්‍රඕනය කියර එවෙනුවෙන් තවත් ඉතාමත් විශේෂි චරිතයක් අප එකතු කරගන්නවා ඔහු ජෝතිර්වේදී චන් විජේසිංහහ. න දැ අපි මේ කතා කරන මාතෘකාව ඇත්තටම මේ සමහර වෙලාවට වර්තමාන සමාජ්‍යය තුළ කෙනෙකුට කියන පුළන් මේ බොරුවක් තවත් කෙනෙකුට කියන පුළ සත්‍යයා කසේ නමුත් අපි සයටට මංකිහිතන ශ්‍රී ලංකාව ගත්තතාම සියයට අසුව කරත් වැඩි ප්‍රතිශ්දයක් මේ පිළිබඳුව හොේදම බලනවා. අපි මේ කතා කරන ජ තතිශ්‍ය ප බඳ. මගේ ක් ව ල තමගේ පුචි දරවාට දුල් කටගෑමක් වන්නට පුළුවන් එහම ඇතමක් කරකවීමක් මේ හැම දෙකට මු සබ වෙලාවක් ස මුෘත්තියක් දැන් අපි මේ ඉන්න වූ පරේශ්‍රයක් දිිකරන වෙලාවක් වන්නට පුළුවන් වෙන මේ කාරණාව පිළිබඳු. අපි මුලින්ම්ම කතාකරෝත්ති චනත්ම දැන් මේ ජෝති්‍ය කියන කාරණය ඔබ දකින්නේ කොහම දබ ජෝතිරවේ දක්විදිට ජෝති්‍ය කියන්න මාර්ථකාව මැතිතුමා මේ බොම පුොළුල් ලිෂයක් මේ විෂය දැන්ග්‍රහයෝ මතම පටවන්න පුළුවන් කමක් නෑ. මකද හේතුව මේ කැහිල්ලා. අපේ තින කුසල සහු මත තමයි අපි ග්‍රහය නිර්මාණය කරගෙන. අපි මේ ග්‍රහයා සැෙනසුරු මේ ග්‍රහයා අගහාරු. මෙයාගේ මේ ප්‍රශ්නාවහම් මෙයාිට කරදර කරනවා මේ අසිකරුල බොහම් මෙයාට හොඳ කරනවා කිය නිර්මාණ මේ අපි හදාගත්ත නිර්මාණ ඒක නිසා ජෝතිශ්‍ය විසය බොහොම බුද්ධිමත්ම විසිදියුතු විෂයක්. ඒකද අප ගත්තයුතු ක්‍රියාමාර්ක රසක් තියෙනවා. අප අපි සාමාන්‍ය උදහන්න ගත්තොත්හෙම. ප හඳහන ගත්තොත් දැ උදාාරයන්ක බතුමගේ හඳහාහන කියලා ඔබතුමාගේ හඳහාන තමයි මේ ලක්නේ ලක් තින්නේ ඔබතුමා දන්නවසිේ අපි උදාාරයක් ගන්නම එ දන්නවේ හැත්ත හතේ ඉපදිච්ච කෙනෙක් කියන්නකු සාමාන්‍ය එතකොට මේෂලක්න අයගේ දන්නවසේ හැත්ත හතේ එපදුනානං යාගේ සෙනසුරු ඉන්න ඕන කටකරාශි ජල රාශියයක ඉන්නේ කට මේ කටක රශියයක ඉන්නකොට සෙනසුරු අපි කියනවා හොඳ නැහැ කියලා. අපි දරුව ඉදුල් කටගෑම කියන්න අප හදාගත්ත ඉස්සිස්සලම උපදනාරති බත්ටක් අම්මා හරිතා හරි දරුවකට කව නෝ කියන. ඒකද මේ ජෝතිශ්‍ය කියන සිද්ධාන්තය මේ නැගත් කියන සිද්ධන්තය ඒ මම හිතන අවශ්‍ය නෑ කියලා. මොකද අම්මා කිරි දෙෙනවලන්හෙම අයි තම නැවතට ඉදුල්ගාන්න අශ්‍යතා ය ඉදුල්ගාල උපතුර කමම ඒ සිද්ධාන්තය මගේ හැටියට මංගේන වැරදි මතයක් කියන හරි දැ ඔබ ජෝතීශ්‍ය පිළිබඳව අදවනවිට වසරගනාවක් තිස්ස කටයුතු කරන මේ පිබඳව පරීක්ෂණ කරන සොයාබලන හන්නට පදස්න දැන් ඔබතුමාගේ වපසරේ පිළිබඳව කතාකරත් කොහොද මේ ෝතීෂ්‍ය ඇල්ම තිව . මම ඇත්තරම තියන ජෝතිශිෂ මං කුඩා කලදම හරිම ආසයි. ආසයි කියන හේතුව තමයි මේක තියන රටාවන්. මේ අමුතු ඉගෙන ගන්න ඉගෙන ගන්න තවයි එස්සනහට යන්න හිතන මේ කොතරද මේ කෙලවර කිය මට හිතාගන්න තමාරලාට අමාරද එක අය කියන එකක සිද්ධාන්ත ඇත්තරේ සිද්ාන්ත හොඳ අපට තව අවබූත කරගන්නපුල එක සිතුවිලිනි දෙන්නේ. නමුත් මේ මට කියන චරිතට. මට ගුරුවරුනෑ මට පොත්පතුත් නෑ. මට පොත්පතුත් නෑ. දබතුමාන කොලේ කරලියගත්තන මේක මෙහෙමයි කිය මට හෙම හෙකුත් නෑ. හැබැයි මැහුත් ඕන තැනක හඳහනදුන්නොත් දැම් බලන්න කියලා. මං ඔබතුමාට හඳහන බල්ල දෙනවා ඔය කියන පොත්් බලන්නෙන්න යැ උතුමාටම අියෝගයක් කරොත්ේම දැන්මගේ උපන්දරක් කියවා. එතකට ඔබතුමාට ඒඒ ඒ ඇතිද? මට හඳහන දුන්න සහන හඳහන දුන්න පවබතු මාට ටක්ගාලක බල්ල මෙන්න මේ කාලෙ න්න මේ කාලේ හොඳයි හොඳයි කියනක ගැටලු රාසියයක්ත් යනද අපි කියන න ද උදහරයක්ම මේ දෙන්නේ. අපි කියන සිකුරු ලැබූ හම සිකුරු ඉන්න තුලාවේ. එමනතම් මීන රාශී ඇතන් තුලාරාශය නැත්තම් උෂප රාශි මේ සිකුරු ඉන්නේ. මේ සහර ජෝතිශ්‍යවේදී කියන මේ වාඩට මේ සිකර ලබුවම හරිම හොඳයි. නමුතේ මනුසය දැති හොඳක් නෑ. හොඳක් නෑ. ඊට පස්සේ බල නොම් මොකද මෙ යාට මේ වෙලා තින්නේ. සිකුරු ඉන්නේ එක්කෝ නිදද්‍ර අවස්ථාවක. එක්කෝ මලාවස්ථාවක. හිටිහාම එ මැරි ලසිකුරු මැරිලා ඉන්න උෂම්ප රාසි, නැත්තන් තුලා රාසිී නැත්ත මීන රාශී. එතකොට ගොහොමද මේ මෙයාට සුබ පල දෙන්නේ. මැරිච්ච මලකඳකින් සුබපලක් දෙන්න පුළුවන්ද ඒ ග්‍රහ මැරි ැමයා උපත් තිලබනකුට ඒක ඉති ඒ ඒම නිසාම කියන විදිහටම සුපපල්ල හෝ කියන විදිහට මසුම පල හෙම ලැබෙන්නේත් නැ ගහය එම ග්‍රහයටම දෙන්න බෑ ග්‍රහයට කරන්න පුජි බාලගකින ක් කියන කෙනෙකුගේ ග්‍රහය මියයාමක් මල මල කියන කාරණය වාාවිතා කරණය එහම සිද්ධවෙන්න පුළුවන්ද. ද අපි ද ජෝතිශ්‍යානුකූල එකක් ඉප දෙන කොට දැ අපි ගෙනාපු දැන් අපි ගේන විද්‍යහක් තියනවන්නේ. අවස්ථාවේදී අවස්ථාදන්නේ මේ අවස්ථා දොලහත් ව න ග්‍රහයක්ක ඉතින් මේ අවස්ථා දොල හැදි අපි සාමා්‍ය මස්සුකරුව උදාාරණ ගත්තේ ය සුප පලම දෙන කෙනෙක් කිය නන ගුරු සුප පලම දෙනව කියනවන්නේ නමුත් ඒේකුල්ලගේ සුප පලම ලැබේෙන වාද කියනක ගැටලවක්න්නේ දැ මනිස්ටුම් අපි කියන ජෝතිශ ගාවටයන හඳහක් කරගන කවරට හර ඇයිල් අපිට කියනවා අනි මහත්ත මේක බලල දෙන්න බල්ලගෙනක අපි බලනවා. එතකට අපි යාට කියන ඔයාගේ ගුරුවින්නේ දනුරාශී නැත සිකුරු ඉන්න මීනරාශී නැත්ත වූෂ රාශී නැතන් තුලාරාශය වූහම ඔයාට මේ කාල වෙනකොට ඔයට හොඳ ොහොඳ දේවල් ලැබෙනවා නමුති ලැෙන්නේ එටවස බලන්න මොකද මේ ඉන්න හේතුව සිකුරු ඉන්නේ එක් නිද්‍රවසය නිදී අවස්ථාවක. එහෙම නැත්තං සිකුරු ඉන්නේ මලා අවස්ථාවක ඒ දෙන්නගින් කිසිම පලක්නෑ එකෝ නිදී එක් මේ ගිසින් ඉන්න අවස්ථාව ග්‍රහච්චාරය එතකොට මේ මේ කියන සුපපල එතකොට ලැබෙන්නේ නෑ හොයි දැන් අපි දැන් යම්යම් පැහැදිල් කර ගැනීම මේ විදිහයට කරන අතර අපි ඉළඟට මේ අනාගතය පිරිබඳු දැන් කෙනෙක්කුටට අපි කේදර සටහනත්ක පුතුමාක්වා මට දුන්න මට කියන්න පුළුවන් ක කෙනෙකුගේ අනාගතය අද අපිට කියන්න පුළම් ප්‍රෝකතනයක් කරන්නට පුළුවන්ද මේ ජෝතිශ්‍යය රහා අද තියෙන සමාජත්්‍යක කෙකු කිය කෙනෙ පුත් කලෙ පුද්ජලෙක්කේ ඕ කරන්න පුළුවන් ජෝති්‍යරහා කරන්න පුළුවන් ඒක හරියටම බලන්න ඕන මේ ආාවට කියාට බලන්න බැහැ. සියලු සිද්ධන්ත බලලා ම අපිට යම්කිසි පුරෝකතනයක් කරන්න පුළුවන් මෙන්න මේයාට මෙන්න මේ කාලේ වනකොට මෙන්න මේ විදියට මෙන්න මේ විදි සුපබලදත් මෙන්න විට අසුම් පලවත් ලබා දෙනවා කියලා මේ හරහා. අපිට ජෝතිශ්‍යානකූලුව කියන්න පුළුව ඒ කොතරම් දුරට ප්‍රතිේශතාත්මකව අපිට නිවරදි ඒකිටද අපි කරුවලේ යන කෙනෙක්ට අපිට පන්දමක් දෙන වගේ වැඩක් මේ වලක්තියනවද එමනත්තන් කටුකම්බීම මේ පරිදිය බූතල් කටු තියනවද අපි මේ මොනොක්කත් දන්න තු මේ සංසාර්ගමන යන්නෙත් යනකොට අපිට පන්දමත්දින එලියක් දෙනවාුවක්හර මේක බලාගෙන යන්න පාරි. වලවල්දී එමන ත සත්තු සරපයදී මේකත් තමයි ජෝති ශතියන්නේ ඇති ඒදී අපට සියට පණහායට පනහා විතර මේක කරගෙනයන්න පුළුවන්. හරි අපි ඉළඟ කාරණය තමයි දම එත්ත එක්කම බොහෝ දෙනෙකුගේ දිනවා දැන්න ඔබ අප හා සියලම කෙනෙකුට ලක්නයක් අපි සිංහර බෞද්ධ සහපි මේ ලක්න හා ජෝතිච්ව විශවාස කරන කෙනෙකුට අපි බලන්න මුලින්ම අේලපත්කඩි බලපු හම අපි දෙනවා ලක්්නයක් මේ ලක්්නය අනුව තමයි අපි බොහෝ දෙවල් කතා කරන්නේ එතරනසාමානෙන් දැන් මේ ලත්න පලාප ල අපි දිනපතාහනෝ සමහරලාටස අතිපතාහනවා අප මාධ්‍යය තුළ ඉන්දා කිෙනවා කතාබා කරනවා එතකොට කෙනෙක්ෙදැඒ පොදුවෙන කියන්න දැන් අද අපි කිබොත් කුම්ඹ ලගන හිමියන්ට මෙ මේ වගේ සුබ පලතමයි දෙන්නේ ඒක හැමෝටම බලපාන්න පුළුවන්ද රට ඉන්න අතිවිශාල ප්‍රමාණයක් මාධ්‍යයා ඇත්තවයෙන්ම කියන්න මේක සම්පූර්ණ වැරදිී. එහෙම බහූතරයකට අපි පොදුවී හදන දේවල් බලපාන්න කොහෙත්ම බෑ ඒ ම කුම්ඹලක්නේ බතුමා කුම්ඹලක්නේ වත් පිරිසක් උම්ඹලක්නේ ක දහක් ලක්ෂයක් මේ ලංකාව මනිස්සු ඉන්නවද ලෝක මිනිස්සු ඉන්නවද. එතකොට මේ කියන ප්‍රතිඵලේ සියලු දෙනාට මෙක වෙන්නැ. නමුත් වෙනස් නමුත් වස්. ඇය ජෝතතිරවේද ප්‍රසිද්ධ මාධ්‍යය පවාව යොදාගෙනවා කර ඒක තමයි ජෝති්‍ය කඩ කියන්නේි. අපි ජෝතිශ්‍ය කඩ කියනවනේ දැ ඕක ක දැම් හම යාට කියයක් හරරි. අපිට හෙමනේ අපේ සිද්ධන්තය ඕකනෙම. ඔට වඩ හත් පසි වෙන සිද්ධත්. මොකද අපිට කෙනෙක් අපි ගාවට ත්හෙම තමන්ගේ වේලපච්චඩය අරගන අපිට කියලා අපි බලනකොට මෙයාගේ හරි සුවරූපය මේ හරි මේ ගහච්චාර මෙයහෙමයි. මෙයායට යන කාලේ මෙහෙමයි මෙ මෙහමයිගේ අපිට කිය දෙන්න පුළුවන් තත්වක ඉන්නෝ න එහෙමනත්ත පොදු අපිකිවොත්ේම ඒක කිසි කෙනෙට්ට බලපාන එකක්න මේක වැරදි.. අනිත්‍ය ලක්න්න ගැනතා කකොත් ම යි විශ්ව කේන්ද්‍රයේ සහ ලංකාකේන්ද්‍ර කේන්දරය පිළිබඳව කතා කරනවා. එදකට මේ දැන් අපිට රටකට වෙන විපත් පිළ බඳ සහ ෝකට වෙන විපත් පිළ බඳුව කේන්ද්‍රටහන්න අනුව කියන්න පුළුවන්. දැන් විශ්ව කේන්දරයේ මහත්මයා. මේෂ ලක්නය නමුත් මේෂ ලක්නය කියල මේ අපි උපකල්පනය කරන මේ මේෂ විශ්ක ඉදරි මේෂ ලක්නය න පලවෙනි ක් රාශී ලක්නය පලවෙන් ලක්නය අපි බලනෝ දැ මේ ගිහම් ද ආසියාතික රටක් ලංකාව මේ හ මේක සෙනසුරුක වපසරියක් අපිට පවත්තනව එක නිසා අපි කියනකට කුම්බ රාශී ලක්්නයක් තමයි මේ ලංකා කේන්දරය කියන එක තමයි කියන්නේ එතකොට කුම් ලක්නය න ලංකාව හත් හත්තා අවුරුදු ඒරාශ්ට්‍රිකයක් මේ රටට පවතින රට පවතින. එතකොට නත්වර දීරශ්්‍රයක් ගනකට දැඟවුරුද දෙකහමරක්හතරක් විර ිවිල විය ත පොඩිදවසක් යනොට කුම් මීනැට යනවත් අවරුද දෙක හම අරු තුනක් විදරත රා්ටික අනිවාරම තියනවා. එතකොට මේකඇද මේ ඒරාෂ්ටක කියන ඒර කියන්නේ හඳ අෂ්ටකය කියන්න කලුවරුව මේ රෂ්ටිකය කිය තේරුම. මේ හඳ ආලෝකය වැටිලදී නොකට ඒක තනිකර කළු කිරුත්තේම අපිට මේක පේන අඳුරු වෙලා තමයි පවතින්න ඒක තමයි ඒරාෂ්ටිකය කියන මූලික සිද්ධන්තය. එතකොට දැන් අපි යාලොකමත් රටක් එක පාට ඇයි මෙහෙම මේ මේ රට වෙන්න ැන ඒ ඉති මෙ මේ යනසහ කල්ලක මේ කියන කරුම රටාවත් මේකට ආවේ නිකයි. මේ ආවේනිකදී තමයි මෙතන පෙන්න්න ඒක නිසා විශ්ෂකන්දරයේ එට දැන් ටිකක් හොඳයි. නමුත් එක පැතිදීවා යුද්ධ ගැටුම් ඒකුජගේ බලය හරා යුද ගැටුම් ඇති වෙනවා යිති ලංකාවත් නෑනෙ මෙ හැමතනම සමාරලාට වැඩි දයාගන්න යුද්ද. විවියුද්ධ ගහගන්න මරාගන්න කොටාගන්න එක පැති දයෙනවා. සෙනසුරු විරාෂ්ටක උනාාම හිත්තට දෙන වදහි සාතමයි මේ පෙන්නන්නේ මිනිස්සුන්ට සමරල්ල කන්නනෑ. සමහරලාට අන්තින්න. සමරලා ලමට් ස්කෝලි න්න සහගින්නෙන් යන්න සමරා්චිල සියල ඉන්න වඩගින්න්න මැරෙනවා. කන්න නෑ වතුටික බොන්න විදිහක් නෑ සමරරයට. ඒවගේ තැනකටතමයි යන්න සමහරලාර්ගන මේ රාජ්‍යනායකෝ කියන්න තැන්. රාජනායකක් බිහිවෙන්නේ මේ ලක්න රෂ්ටකය රජයෝගයක් තින්න ඕ රාජයෝග කියන එක තියෙන්නත් ඕනා රාජයෝගත් නැහැන මේ රජෝගත් තියෙන්න්න ඕන. නමුත් රාජයෝගයට වඩා තව පැත්ත බලරවා කෙනෙක්ගේ සෙනසුගේ සෙනසුරු නීචවීම සෙනසුරු උච්ච වනටට සෙනසුරු නීච වෙලා ඉන්න කෙනෙට ං හිතන කවදන රජගෙදරට යන්න පුළුවන් මොකද සෙනසුරු තුලාවෙේ උච්චේ වනවා මේසේති නීචවා දැනබද මේ වර්තමා ජානාධපතිවරය පිබඳු ගන්නක නිකමටත් බලල්ලලා තියෙනවාවද නිතුමාගේ දැ වර්තමාන ජනාතිපතුමාගේ ගැන කියනකොට දැන් කියවා දනු ලක්නය කියලා මේ කාල සරපයෝගකුත් එතුමාට තියෙනවා කියලලා ක මතුක කර පබවද්තුමා හොඳද ස්තුති වන්දනවා මේ කාලසර්ප යෝගී කියන්නේ කාල කියන්නේ රාහුට. සර්ප කියන්නේ කේතුට. මේ අපි ඉපදිනකොට මේ විශ්වේ. එක රාහුටත් කේතුටත් මැදිවෙලා තමයි එක පැත්තක් හිස්වෙලා එක පැත්ත ග්‍රහය සිටිම තමයි මේ කියන්නේ කාලසර්ප යෝගී කියල. එතුමාටත් ඒවගේ යෝගයක් පවතිනවා. ඒකද ඒකෙද කියන්නේ එක පැත්ත හිස්සනා කියලා. එක පැත්තක ගහයු මේ රාහුත්කේතු ගිලගන්න වගෙන එක ඒ ඒ ඒවැහිල බුරු කතන්දර. මේ සංසාරය අපි කර්මය මේ ධර්මයක් දැක්ක මේ ජෝතිසියන්නේ අපි කරපු කුසල සහ කුසල බලය අපිට මිනිස්සු ආග්‍රහණව එකකා එක කාලෙක ඔන්න ඔයකෙන් රාජ්‍යනායකයට වෙන්න කලින් ඒගොලු හොඳ නෑ සමාජෙ දැන් ඒගොලු සමාජෙට හරි හොතයි. ඉස්සර ගට්ටිය හරිම හොඳ දැකට්ටිය හොඳමන ඒගො හොඳම නෑ. ඒවගේ තැනුත් මේකද මතු වෙන තැන්. කොහොම වෙදත් වර්තමාන නායකයා මේ රට එක් සේ සච්චන්නෝ. ඒ රාහුගේ සයා හා කේතුගේ දෙන කාරසල්ප යෝගීකම නයා කියන කෙනාට අසාධාමනය සාමාන්‍යෙන් එයටට ගැහූත්මකදේ එයා ගහනෝ. ඉතින් ඔයාගේ පාඩු එයා ගොදුරක් කරගෙන එයාගේ පාඩුවේ නිසුල්මං හොඳ පැත්තකට යමින් යාගේ වැඩ යා කරගෙන යාට හිංසාව පිඩහ නොකර ඉන්න තරමට. අනිතයට බොහම හොදයි. හිංසාව පීඩහක් නොකරන ධර්මට හොදයි. මද කාල සර්භයගෙන අනිතමයා කිපෙන්න්න ගත්තුත් ගහන්න ගත්තුත් ගනෝ. ගහන්න ගත්තු ගහනවායි නැතිවෙන්නම ගහල ගානෝ. ඉති එහෙම තැනකුත් වර්තමාන ආඩු න නායකයාට තිය නවා නමුත් ඒටබද්ධ ප්‍රබුද්ධ පැත්තකුත් ේ ඒ ඒ හරහා අපිට නිර්මාණය කල්ලතිනවා ඒ ගහරට අනුව ඒ කාල සරපයාරම ඉඩ දෙන්න ඇතුව වෙන පැතිදනවන වෙන ග්‍රහචාරහරහත් ප්‍රබුද්ධ වෙලාදීන සමාජට ලෝකට යන්න මේ ජෝතිශ්‍යත් හරහා. ඔබතුමාඔය දැන් කියන කාරණය දැන් මේ මතු කරන්නේ මීට කලින් ආයකයන්ගේ ඒවෙේලාවල් ඔබ පරීක්ෂා කරලා තිනවාදී ඒයි සත්‍ය අසත් දාව පිළිබඳ තහවුරු කරගෙනද මේ කාරණයකයන් අනිවාරෙන්ම ද අප මන්න්නම කිව්වට කමන්න ඇද්ද කියල ම ඔබතුමායි වගකීම ගන්න වනම් අපිට කෙරවා ම මම වක්කීම ගන්න. අපි එත්තරම එසරරු මහින්දරාජ පක්ෂ මැතිතුමාගේ ඒගේත් තිනවවාර්ධ කාලා සරපයෝගයක් ඒකදී චන්්‍ර සඳු ප්‍රීතියෝග සඳ ඉන්න අටවෙන්නේ. එතුමා පරිස එතුමාගේ අටවැන්නේ සඳු පීටීම එච්චර හොඳ සිදුවීමක් නෙමෙයි නමුත් එයාගෙන් ඇහිල්ලා යා ගන්නවා අදියෝග සඳු අදියෝග චන්්‍ර අදියෝග. චන්ද්‍ර අදියෝගත් එ සටක යෝගත් යන්න ලක්නය නොකන්නයා ලක්නේ ගුරු එතකොට ගුරගෙන් අට වැන්න සඳු එතකොට යට සටක කියලා සටක කියනක එක තම්බයි මෝදරැල්ල වගේ උඩ යනවා ඇයට යන උඩ යන අයට කාලයක් උඩ ටික්සන එක කාලේ පල්ලෙ හටන දැන් ඔන්න සට කලබල වගේ ගුරු යන්නේ සටකි. එතකොට එය පල්ෙ හාම මට්ටමේ නමුත් කවදහරය සැනසුරු මහදසාාවල් ලැබූත් එතු මට අක්ති මාරුත්ත යෝගය. අක්නමාරුත යෝග වෙන්නේ පහහාය අධිපති එකලොස්සන්නේ සතුරුවීමත් අට අධිපතිය කකළොස්සෙන්නේ නීචවිද අක්ිමාරුත යෝගය ඒ අක්ිමාරුත යෝගයේ ඇගේ හැමෝටම එන්න ඒ අක්නිමාරුත යෝග හරහා අපිට යුද ශක්තිය ඕන්න කෙනෙක් යාට පරාදශ යාට පරාදය කියන්නේ එත් එක යුද්ධ කරල දිනන්න පුළුවන් කෙනෙක් නෙමේ ඒනිසා ඔයි ප්‍රාහ කරල්ලා ඒගොල්ලො මේගොලු කිය නොවේ චරිත ඔොක්කොම මේ මහපොලෙන් අතුගාලද මේ අන්නේ බල පරාක්කමනිසා ක දයන දුටුගම රජරුවන්ට. ඕක දයන මේ ප්‍රසිද ක්‍රිකට් ක කියඩ කියෙන ලසිත් මාලිින් ඇගේ ශක්තිය ඇගේ ජවය ඒ ඔක්කොමති නමුත් අර්ධකාල සර්පීය කේන්දරයක් නිසා අර්ධකාල සර්පීය සඳු ප්‍රීතියෝග සඳට ප්‍රීතුනට අට වැන්නේ මාර්කස්ථාන ඉන්නේ ඉනිසා එතුමාරත් මේක බලපාන ඒක බලපෑමේ ඔහේ තුපල විපාගතම එතුමා දැන්විඳමින් සිටින්නේ දෑන ඔයවිනි ප්‍රසිද්ධ චරිත සම්බන්ධයෙන් ගත්තහම අවත් එවෙනි රාජග්්‍ය යෝජ රාගයෝග තියෙනවයි නැතැන් රජයෝග තියෙනවයි කියන කාරණේදී බහෝදයෙකු අපි කතා කලතින ඒවනි මුණග හිලතියනදට න කියන් වශන මට දශ නා කිමගෙන මක්ජීවිතයට මොුණ හෙලනෑ න මකන ඔුන්ගේල පත්කඩේ පරික්ෂ කිරීම දම ගහලතින කියල පෞස කිය කාලේ ජනාතිපතුන් අපි ප්‍රණ ලික්්‍රසිංග මැත්තුමා මීන ලක්නය කියලමයි කියන්නේ මීන ලක්නේ ලංකා ඉතිහාසේ එකම එක රජ කෙනෙක් රජ වනා කාලි දාස කියලා. උදේ ඔටන්න දැම්ම හාවස කෙල්ලෙවවා. මීන ලක්නකාර අයට මේ රට ගැලපෙන්න්නේ නෑ හරිත් හොඳයි බොහම සූති දැන්න්නේ අපිට දැන් කතා කරනව අරන් තව පෑගණනාවක් වුණත් මේ පිළබඳව කතා කරන්න පුළුවන්. හැබැයි අදට අප අපේ වැඩසටහන මෙතිරින් නිමාවට පත් කරනවා ජෝතිරුවේදී චන්න විජේසිංහ මැතුම ඉතාමත්ම වගකීමකින් යුතුව ටිකක් ආන්දෝල්නත්මක කරුණුකාරණ කීපයක් පිළිබඳව කතා බහ කර අපි බලමු රට තුළ එවැනි දේවල් සිදුවේ විද කියන කාරණය මොක දර්තමාය ජනතිපතතිවරයා අසාහහිට ජාජපතිවරයා පිළිබඳවත් ඒ වගේ ප්‍රසිද ිකට කට එකක් සබන්ඳය නුත්තා බා කරයිහි අපි බලමු මේ සීලු ේවල් සත්වවිද ජෝති්‍රේදය අනුව මේ පොතරම්දුරට සත්‍යයද කියකාරණය හැබැයි ඔබට අපි අවස්ථාවක් දෙන ඔබ අදහස් අපිට පලකාරන්න පුළලන් අපි කමට එකක්විදිහට ඒ වගේ මතමයි වැටසරහ ශා කරනවස්තාව න ලක්. ැමවිටම අපි නිවරදි දෙවල්ස්ොයා දැනවා අවස්ථාවේද අපි ඔබට අවස්ථාව දෙනවා ඔබේ අදස්ස පට පලරන්නට මොකද මේ ඔබේ නාලිකාවක් නිසා එනිසා සප්‍රයිප්ස්කරන අමත කරන්නට පා කියන කාරණයක් මතා කරනවා.ඒවගේ තමයි ජෝතරුවේදි චන්න්න විජේසිංහ මැතුමා සම්බාදධ කරගන්නවානම් දුකතනාන්ගේ අපි සටහ කරන ඔබට තිරේ පෙනෙනවා මම ඒ ප්‍රකාශ කරන්නම් බින්දයි හතයිඒයි විසි හතයි සයි විසි නමය බින්ඳවයි හතා ඒකයි විසි හතයි සයයි විසි නමේ තමයි උතුමාගේ දුරකතනාංක ඉතින් අපි සූතිවන්ත වෙන ආබතුමාන්ට අපි තව දවසක් අපි කැමති මීටත් එහා ගිහිල්ල තවත් කරුණු කරන රැසක් පිළිබඳව කතා කරන්න බොහ සූතිෙනම් එනම් අපි ඔබට සොයදායක දවසක් පාර්ථන කන්න